අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබටත් අපි හැමදාම වගේ 7-8 උදෑසන 7-8 පැය රටට ඔබට වැදගත් වෙන කාරණයක් පිළිබඳව හැමදාමත් වගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වසංග තත්ත්වය පිළිබඳව තමයි හැමෝම කතා බහට ලක් කරන්නේ. හැමදාම දැන් අපිට මේ වසර එකමාරක් විතර තිස්සේ අහන්න දකින්න ලැබෙන්නේ කොවිඩ් වසංග තත්ත්වය පිළිබඳ බොහෝ තොරතුරු. දැන් මේ ඩෙල්ටා ප්‍රභේදය ලෝකයෙන් සීග්‍රියෙන් ව්‍යාප්ත වීමත් එක්ක මේ තත්ත්වය පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. මේ කොවිඩ් වසංග තත්ත්වයත් එක්ක වැඩිපුර අවධානයට ලක්වුණු තවත් කාරණා කිහිපයක් පිළිබඳව ඔබට අපි අවධානය යොමු කළොත්, විශේෂයෙන්ම මේ ආනයන අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් ආකාරයක ලෝකයේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මේ ලෝක වසංග තත්ත්වයත් එක්ක සමහරලාට දේශීයව යම් යම් දේ නිෂ්පාදනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ස්වභාව ධර්මයේ පරිසරයේ ආරක්ෂාව පිළිබඳවත් වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ඒ වගේම මේ විශේෂයෙන්ම නිෂ්පාදනවල ගුණාත්මක භාවයේ පරිසරයට හානියක් නොවන ආකාරයේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම, මේ ආදී කාරණා බොහොමයක් පිළිබඳව මේ වසංග තත්ත්වයත් එක්ක ලෝකයේ අලුතින් රට අලුතින් හිතන්නට පටන් තියෙනවා. මේ වගේ කාලයක මේ කාරණා පිළිබඳව වසර 20කට ආසන්න කාලයක් හිතපු වැඩ කටයුතු කරපු ආයතනයක් සහ එහි ක්‍රියාවලිය, එහි වැදගත්කම පිළිබඳව අද අපි මේ හොරාවක්ට ආසන්න කාලයේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආයතනයේ නම කියපු ගමන්ම අපිට හිතෙනවා මේකේ මේ වැදගත්කමක්, මේ ආදී මාතෘකාවට ගැළපෙන නමක් තියෙන්නේ. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය සහ එහි කාර්යය පිළිබඳවයි අද අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය කිව්ව මම අර කිව්ව වගේ මේ ඒ නම ඇතුළෙම තියෙනවා මේකේ තියෙන වැදගත්කම. අපිට යම් දුරකට මේකේ ක්‍රියාවන් පිළිබඳව තේරුම් ගන්නට හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව අපි කතා කරන්නට අද මැදිරියට ඇවිත් ඉන්නවා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර මහත්මයා. ඒ වගේම ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී සමන්ත කුමාරසේන මහත්මයා. අපි ඔබ දෙබලම පිළිගන්නවා. ආයුබෝවන් සුබ දවසක් වැඩසටහනට. ආයුබෝවන්. අපි මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා දැන් මේ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ බිහි වෙන්නේ මොන විදිහටද? ඒ කාර්යයන් මොන වගේද? මේ ආදී කාරණා පිළිබඳව අපි මුලින්ම දැනගමු. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර මහත්මයාටයි මුලින්ම අපි කතා බහට ඉඩ හසර වෙන්න කරන්නේ. ඔව්, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ ප්‍රථමයෙන් ලංකාවේ ස්ථාපනය කරන්නේ වසර 2002දී. එය ස්ථාපනය කරන ලැබුවේ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය විසින් වසර 2002දී කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් හැටියට. මේ කාලයේම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානය ඒ ආයතන දෙක එකතු වෙලා ලෝකයේ අනිත් රටවල මේ වගේ ජාතික පිවිතුරු නිෂ්පාදන ආයතන 50කට අධික සංඛ්‍යාවක් පිහිටවනු ලැබුවා. අපේ ආයතනයේ ජාතික පිවිතුරු නිෂ්පාදන ආයතනයේ 2013 වර්ෂයේදී නැවතත් ස්ථාපනය කරනු ලැබුවා ලාභ නොලබන සමාගමක් හැටියට. මේ ආයතනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන්නේ ජාතික කර්මාන්ත මණ්ඩලය සහ ජාතික අපනයන සංවර්ධන අපනයන මණ්ඩලය. මේ ආයතන දෙක තමයි ප්‍රධාන පාර්ශ්වකරයන්. නමුත් අධ්‍යක්ෂක මණ්ඩලයේ සංයුක්ත වන්නේ කර්මාන්ත ජාත්‍යන්තර මට්ටමේ ඒ ක්‍රමවේද ක්‍රියාත්මක කරන ආයතන හසුරවන මූලික ආයතනය. ඒ ආයතනයේ සමාජිකත්වයේ ගිය අවුරුද්දේ ලබාගෙන අපි ඒ සඳහාත් ව්‍යාපෘතියක් දැනට ආරම්භ කරලා තියෙනවා. කර්මාන්ත ශාලාවට ඊකෝ ලේබල් එක ගන්න පුළුවන්. හැබැයි ඒක ගන්නකොට ඒ කර්මාන්ත ශාලාව තමන්ගේ ක්‍රියාවලිය අර පරිසරයට හානියක් නොවෙන්න සහ නිෂ්පාදනයෙන් පාරිභෝගිකයට හානියක් නොවෙන්න කරන්න ඕනි. ඒක සඳහා අපි විගණනය කරලා තහවුරු කළා තමයි ලබා දෙන්නේ. ඒ තුලින් විශේෂයෙන්ම දේශීය වශයෙන් උත් පාරිභෝගිකයට හැකියාව ලැබෙනවා අර හොඳ නිෂ්පාදන තෝරගන්න. ඒ වගේම විදේශ වෙළඳපොළ ජය ගන්න ඒක ඊට පිටුවහලක් වෙනවා. ඒ වගේම අපි ළඟදි ක්‍රියාත්මක කළා මේ අලුත් ක්‍රමයක් තමයි මේ හරිත රසායන විද්‍යාව කියන එක, ග්‍රීන් කෙමිස්ට්‍රි කියලා. ඒ යටතේ නියාමක ව්‍යාපෘතිය ලෝකේ පළවෙනි නියාමක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ
එක්සත් ජාතිගේ කර්මන් සංවර සංවිධානය රටවල් අටක එතනත් අපි හිටිය. ඒ අටතෙත් අපි මේ ඒ සම්බන්ධයෙන් නියාමක ව්‍යාපෘතියක් කරලා සාර්ථකව අවසන් කළා. ඒත් ඇත්තටම මේ ආකාරයට අපිට මේ විශේෂයෙන් මේ ජාත්‍යන්තර වශයෙන් යන දේවල් ඒවා අපිට ලංකාවට අරගන්න අපි මූලික වශයෙන්ම කටයුතු කළා. ඒ වගේම තමයි කර්මාන්ත අමාත්‍යංශය පරිසර අමාත්‍යංශය වගේ ආයතන ඒ ආයතනත් බොහෝ කටයුතු කරගෙන ගියා මේ මෑත කාලේ ඒ සම්බන්ධයෙන්. ඉතින් ඒවැදිත් ජාතික පිතෘ නිෂ්පාදන මධ්‍යස්ථානයේ ආයතන සමග ඉතාම සමීපව කටයුතු කරලා ඒවට අවශ්‍ය කරන අපෙන් සිද්ධ වෙන්න ඕනි තාක්ෂණික දායකත්වය ලබා දෙන අතරේ කර්මාන්ත ශාලාවලට ඒ දේවල් සමීප කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේ කරපු ව්‍යාපෘති ගණනාවකුත් තියෙනවා. ඒ කියන්නේ දේශීය ආධාර යටතේ කර්මාන්ත ශාලාවලට විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලට ආධාර කිරීම සඳහා. හොඳයි, දැන් අපි මේ රජයේ වත්මන් රජයේ වැඩපිළිවෙල ගත්තත් ස්වයංපෝෂිත ආර්ථිකයක් පිළිබඳව අපේ දේවල් වැඩි වශයෙන් මේ අපේ රට තුළම නිෂ්පාදනය කර ගැනීම පිළිබඳව වැඩි නැඹුරුවක් දක්වන ආර්ථික ප්‍රතිපත්තියක් තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක මට හිතෙනවා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයට වැඩි වැඩ කොටසක් පැවරෙනවා. මේ ඔබතුමාලා පැහැදිලි කරපු කාරණාත් එක්ක අපි සභාපතිතුමාට යොමු වුණොත් මේ හා සම්බන්ධයෙන් දෙන වත්මන් රජයේ වැඩපිළිවෙල පිළිබඳව සඳහන් වෙන ස්වයංපෝෂිත ආර්ථිකය අපේ රටේ දේවල් නිෂ්පාදනය අපේ රට තුළ නිෂ්පාදනය කර ගැනීම පරිසර සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීම මේ ආදී දේවල් පිළිබඳව මේ වසංගතත්වයත් එක්කත් කතා බහට ලක් වෙනවා. සභාපතිතුමනි, මේ සම්බන්ධයෙන් ඔබලාට ඉදිරියේදී ලබා දෙන්න පුළුවන් දායකත්වයේ වැඩි නේද? ඇත්තම විශාල දායකත්වයක් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයට ලබා දිය හැකි. අද අවශ්‍ය වන්නේ ආනයනය කරන භාණ්ඩ අඩු කිරීම, ඒ සඳහා ආදේශිත භාණ්ඩ ලංකාවෙම නිෂ්පාදනය කිරීම. එහිදී ඒ භාණ්ඩවල තරංකාරීත්වයක් තිබිය යුතුයි වෙළඳපොලේ. ඒ සඳහා මූලික දෙමායිස් කලින් කිව්වා වගේම සම්පත් ඉතාමත් ඵලදායී විදිහට පාවිච්චි කළ යුතුයි නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරක් තුළදීම. ඒ සඳහා අපේ විධායක නිලධාරීතුමා කිව්වා වගේ අපි ළඟ තාක්ෂණ සංකල්ප තාක්ෂණ මෙවලම් අපි ළඟ තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමට දේශීය නිෂ්පාදකයාට අපිට සහයෝගය වෙන්න පුළුවන්. අපි ඔහුත් එක්ක කටයුතු කරන්න පුළුවන්. මෙහිදී ආනයනය අඩු කිරීම සඳහා නිෂ්පාදන දේශීය නිෂ්පාදනය වැඩි කිරීම සඳහා දේශීය නිෂ්පාදකයාට අපි ඉර්චුවම සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒ කළ යුතුම අවස්ථාවක් ඒ කිරීගෙන යනවා. ඒ වගේම අපනයනය කිරීමට අපිට අපේ වෙළඳපොළ අපේ භාණ්ඩයකට ජයගන්න බැරි නම් එය තරංකාරී මිලකට විකුණන්න බැරි නම් අපිට විදේශ වෙළඳපොළක් ගැන කතා කරන්න බෑ. පළමුවෙන්ම අපේ 99%ක්ම විදේශ වෙළඳපොළට භාණ්ඩ ඉදිරිපත් කරන නිෂ්පාදකයින් දේශීය වෙළඳපොළ ප්‍රථමයෙන් ජයගත්තා. ඒ නිසා විදේශ වෙළඳපොළටත් අපිට විදේශ වෙළඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කළා. ඒ සඳහා අපිට විදේශ ආදායම ලබා ගන්න පුළුවන්. එකම ක්‍රමය මේ ඵලදායී විදිහට සම්පත් පාවිච්චි කිරීම. මේ සම්පත් තමයි මුද්‍රව්‍ය ජලය බලශක්තිය. මේ සම්පත් තමයි නිෂ්පාදන ක්‍රියාවලියේ භාවිතා වන්නේ. මේ සම්පත් ඵලදායී විදිහට භාවිතා කිරීම හැර වෙන කිසිම විකල්පයක් නැහැ. ඒ සඳහා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඉදිරියෙන්ම සිටිනවා. දැන් මේ වසර 19ක් විතර මේ ආයතනයේ මධ්‍යස්ථානයේ පිහිටවලා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක අනුබද්ධ කරලා තමයි මේ ආයතනයේ පිහිටවලා තියෙන්නේ. අපි ප්‍රධාන විධායක නිලධාරී සමන්ත කුමාරසේන මහත්මයාට නැවතත් යොමු වෙනවා. දැන් මේ කාරණේදී මේ අපේ රටේ මේ කර්මාන්තකරුවන් අපි හිතමු අලුතින් ඉදිරිපත් වෙන කර්මාන්තකරුවන් එහෙම නැත්නම් ඉන්න කර්මාන්තකරුවන් සියලු දෙනා මේකට දායකත්වයේ දෙනවද? ඔවුන් එකතු කරගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවද? දැන් ඉදිරි ක්‍රියාමාර්ග මොන විදිහටද සූදානම් කරලා තියෙන්නේ ආයතනයේ? අපේ ඇත්තටම ව්‍යාපෘති ඒ වගේම සම්මාන ක්‍රමවේද ඒ සියල්ලටම සෑම කර්මාන්ත ශාලාවකටම සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. එතෙන්දී කර්මාන්ත ශාලා නමුත් එතනින් එහාට ප්‍රායෝගිකව සම්බන්ධ කරගන්න අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ අපි හැකි උපරිම ආකාරයෙන් අපි ඒ පිළිබඳ පණිවිඩය මේ කර්මාන්ත ශේෂ්ත්‍රවලට ගිනියනවා. ඒ යටතේ අපි ඇත්තටම පහුගිය කාලේ දිහා අපෝහැරිලා බැලුවොත් සුද්‍ර කර්මාන්ත, කුඩා කර්මාන්ත වගේම
අපි කියනවා අපි වෙලාව බලලා නැවත ඒක ගැන කතා කරමු. තවන්න කියන්න. තැන්කියු අලි. හොඳයි අපි ඔබතුමාට නැවතත් අවස්ථාවක් දෙන්න. ඒ වගේම විශේෂයෙන් අපි බැලුවොත් අපේ ආයතනෙන් ප්‍රතිඵල එහෙම නැත්නම් මේ ඵල අපෙන් සහයෝගය ලබාගත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයේ කර්මාන්ත ශාලා බොහොමයක් තියෙනවා. මොකද අපි තේරුම් ගත්ත එක යථාර්ථයක් තමයි ඇත්තටම මේ ලොකු කර්මාන්ත ශාලා වලට හැකියාව තියෙනවා. එතකොට අපි ඒ කර්මාන්ත ශාලා වලට මේක හඳුන්වලා දීලා ප්‍රතිඵල පෙන්වන්න පහසුයි. එතකොට අනිත් මධ්‍ය සහ කුඩා කර්මාන්ත වලට ඒක අනුගමනය කරන්න පෙළඹෙනවා. මොකද ප්‍රතිඵල දකින නිසා ඒ යටතේ විශාල කර්මාන්ත ශාලා විශාල වශයෙන් මේකෙන් වාසි ලබාගෙන තියෙනවා. මම සඳහන් කරන්න කැමති ඇත්තටම සමහර බහුජාතික සමාගම් වල ලංකාවේ සමාගම් වුණත් අපෙන් මේ දේවල් ලබා ගන්නවා. එතෙන්දී අපි දැන් අර ආධාර දෙන ව්‍යාපෘති වලට සම්බන්ධ කරන්න පුළුවන් කුඩා සහ මධ්‍යම ඒවා. අර ලොකු කර්මාන්ත ශාලා ඇත්තට මේ පිරිවැය දරාගෙන ඒ සේවාවල් ලබාගෙන ඒගොල්ලන්ගේ තරඟකාරීත්වය වැඩි කරගෙන තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ ඒ සඳහා දරන පිරිවැය වගේ දහ ගුණයක් 20 ගුණයක් ප්‍රතිලාභයක් ඒ සම්පත් ඉතිරි කිරීම තුළින් අවුරුද්දෙන් හැමාරෙන් හම්බ වෙනවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ඒ ගණනය කිරීම ඉතා හොඳින් තියෙනවා ලොකු කර්මාන්ත ශාලාවල. ඒ නිසා එකෙන් අපිත් ඒ අයට ඒ අවශ්‍ය සහයෝගය දෙනවා. මොකද ඒගොල්ලෝ ඉදිරියෙන් ගමන් කරන නිසා. හොඳයි, දැන් මේ ඔබතුමාට තවත් ප්‍රශ්නයක් මම යොමු කරන්න කැමතියි. දැන් අලුතින් මේ කර්මාන්ත ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරිකයෙක් ඉන්නවා නැත්නම් කෙනෙක් ඉන්නවා. ඒ කෙනෙකුට ඔබ ආයතනයේ හරහා ලබා ගන්න පුළුවන් දේවල් මොනවද? නැත්නම් මේ පිළිබඳව අපි පැහැදිලි කරමු. මේ නවම කර්මාන්ත කරුවෙකුට ඔබ ආයතනයෙන් ලබා ගන්න තියෙන සහ ඔබ ආයතනයක සම්බන්ධ වෙන්න පුළුවන් විදිය වැඩපිළිවෙල. ඊට හොඳයි. මොකද මේ දැන් ඇත්තටම එතෙද්දී අලුත් අලුතෙන් ආරම්භ කරන කර්මාන්ත ශාලාවක් අපි සමග සම්බන්ධ වුණාම අපිට හැකියාව ලැබෙනවා අර මූලික මේ සැලැස්ම ඉඳලම මූලික සැලැස්ම ඉඳන්ම සම්බන්ධ වෙනවා නම් වඩා හොඳයි. හොඳයි. මොකද එතකොට දැන් අපි නැත්තම් වෙන්නේ තියෙන දේවල් අපි නැවත වැඩි දියුණු කරනවා, වෙනස් කරනවා. නමුත් ඇත්තට අපිට එතන මූලික සැලැස්මටම මේ කියන සංකල්ප ඇතුළත් කළා ඵලදායිතාව උපරිම වෙන ආකාරයට නිෂ්පාදනය සකස් කරගන්න පුළුවන්. දැන් හුඟක් අයට අත්දැකීම් තියෙනවා හරිත ගොඩනැගිලි සම්බන්ධ අහලා තියෙනවා. ඒ ගොඩනැගිලි හදද්දිම බලශක්තිය අඩු වෙන පරිභෝජනය අඩු වෙන්න හදන්න පුළුවන්. ඒ වගේම තමයි කර්මාන්ත ශාලාව ඇතුලේ කරන ක්‍රියාවලිය වුණත් ඒ කියන සම්පත් කාර්යක්ෂමතාව උපරිම වෙන තාක්ෂණික ක්‍රම තෝරාගෙන ඒ වගේම ඒ අවශ්‍ය කරන සැලැස්ම යනුව සකස් කරලා ඒ කර්මාන්ත ශාලාවට හැකියාව තියෙනවා. එතකොට අර මුල ඉඳලම සම්පත් කාර්යක්ෂමතාව වැඩි ඵලදායිතාව වැඩි කර්මාන්තයක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඒ දේ කරන්න කුඩා කර්මාන්ත ශාලාවකටත් හැකියාව තියෙනවා. ඒ නිසා මම හිතනවා එහෙම සම්බන්ධ වෙන එක හුඟක් අය එහෙම සම්බන්ධ වෙනවා. එතකොට අපිට අවශ්‍ය කරන අර මූලික දැනුම ලබා දීලා සහයෝගය ලබා දෙන්න පුළුවන්. දැන් මොන හරි වෙබ් අඩවි දුරකථන අංකේ වගේ දෙයක් සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවද? ඒ පිළිබඳව තව පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව්, ඇත්තටම අපේ ආයතනය මේ ඒ සම්බන්ධයෙන් හුඟක් අවධානය යොමු කරලා තියෙනවා. දැනට අපේ වෙබ්සයිට් එක ncpcsrilanka.org කියන වෙබ්සයිට් එක ncpcsrilanka.org ඒ හරහත් අපි ඕනෑම ආයතනයකට අපි එක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ව්‍යාපෘති ගැන දැනුම ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඇත්තටම අපේ ආයතනයේ මේ සමාජ මාධ්‍ය වුණත් ඊටාම යහපත් පැත්තට හොඳින් පාවිච්චි කරනවා. මොකද අපේ තියෙන Facebook page එකට එහෙම විශාල කර්මාන්ත ශාලාශ්‍රිත වැඩ කරන විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද අපි සඳහා ඒකට අවශ්‍ය කරන ඔක්කොම මේ දැනුවත් කිරීම, යාවත්කාලීන කිරීම සඳහා ඒ ජාල පාවිච්චි කරනවා. විශේෂයෙන් මම සඳහන් කරන්න කැමතියි දැන් මේ ජාතික පිරිතුරු නිෂ්පාදන මධ්‍යස්ථාන 50 ගණන් තිබුණට එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවිධානය වුණත් පිළිගන්නවා. ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ පිරිතුරු නිෂ්පාදන මධ්‍යස්ථාන තමයි මේ කියන මේ අර සෝෂල් නෙට්වර්ක් එක උපරිම පාවිච්චි කරන්නේ කියලා. කර්මාන්ත වලට අපි අවශ්‍ය කරන මේ ළඟාවීම කරගන්න.
හොඳයි මේ දැන් ඒවක්කම මේ පිළිබඳව කතා බහ කරනකොට අපි සභාපතිතුමාට නැවතත් යමු වුණොත් මොනවද දැන් ඉදිරි වැඩ පිළිවෙල සැලසුම් කරලා තියෙන ඉදිරියේදී අපි අර මුලින් කතා කළා වගේ දැන් මේ පිළිබඳව වැඩි වශයෙන්ම අවධානය යොමුලා තියෙන කාලයක් එක්ක ඔබ ආයතන ඉදිරියේදී සැලසුම් කරලා තියෙන වැඩ පිළිවෙල මොනවාගේද? ඇත්තෙන්ම මේ කොවිඩ් මේ ප්‍රශ්නේ නිසා අපිට අපහසුතාවයක් තියෙනවා කර්මශාලා වලට භෞතික ඒවට ගිහිල්ලා හිටන් ඒ සඳහා සාකච්ඡා කරලා ඔවුන්ගේ ප්‍රශ්න ගැන දැන්ට අපි හුඟක් දේවල් කරන්නේ ඔන්ලයින්. මේ නමුත් අපි තව තවත් කර්මන්ශාලා අපේ මේ මේ පද්ධතියට සම්බන්ධ කර ගැනීමට අපි නොයෙකුත් විදිහේ මේ සම්මාන උළෙල ඒ වගේම කර්මාන්තකරුවන් අපි අපි ඔවුන්ගෙන් අපි මේක ඇත්ත වශයෙන්ම කර්මාන්ත මණ්ඩලයත් කර්මාන්ත මණ්ඩලයේ පාර්ශ්වකරුවෙක්. එම නිසා කර්මාන්ත මණ්ඩලයේ ජාතික කර්මාන්ත මණ්ඩලයේ කර්මාන්ත කරුවන්ගේ සංවිධානය විශාල සම්බන්ධතාවයක් තියෙන අපිත් එක්ක. ඒ සඳහා කර්මාන්ත කරුවන් කෙලින්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් එක එක අංශවලට දෙන්න තියෙන නවීන තාක්ෂණ ක්‍රම විස්තර කළා වගේ නවීන තාක්ෂණ ක්‍රමයේ උපයෝග කරගෙන කර්මාන්ත කරුවන් සඳහා ඒ තාක්ෂණ ක්‍රම යොදාගත හැකි කර්මාන්ත කරුවන් තෝරාගෙන ඔවුන් සමග කටයුතු කිරීමට අපි අදහස් කරගෙන ඉන්නවා. ඒකට අමතරව මම මේ තවත්මත් නිකන් පැන්නගෙන ගැටලුවක් අහන්නේ ඔබතුමාගෙන්. දැන් මේ කර්මාන්ත ශාලාවල වැඩ කරන සේවකී සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කරන්න මොන හරි වැඩපිළිවෙළ එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. දැන් ඒකත් වඩා වැදගත් වෙනවා නේද? දැන් එතෙම මේ ක්‍රියාවලිය ගෙනියන්නේ සමස්තයක් වශයෙන් අපිට අමුද්‍රව්‍ය සම්පත් විතරක් අරගෙන හරියන්නේ. ඒ ක්‍රියාත්මක කරන සේවක මහත්වරුන් මේකට කෙලිම දායක වෙනවා. ඇත්තෙන්ම අවසානයේදී ඔවුන් සතුටටපත් වෙනවා. ඔවුන්ට පහසු වෙනවා. ඔවුන් අපද්‍රව්‍ය දකින්නේ නැහැ. ඔවුන් විෂ රසායන ද්‍රව්‍ය දකින්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ. අපහසුාවක් වෙන්නේ නැහැ. මේ සේවකයන් කෙලිම මේකට සම්බන්ධ වෙලා තියෙනවා ඇත්තෙන්ම. හොඳයි, අවසාන වශයෙන් අපි විධායක නිලධාරී සමන්ත කුමාරසේන මහත්මයාට මේ අවසාන වශයෙන් ඔබතුමාට මේ වැඩපිළිවෙල පිළිබඳව ඉදිරි සැලසුම් පිළිබඳව මොනවද කියන්න තියෙන්නේ? ඔව්, ඇත්තටම දැන් මේ කොවිඩ් තත්ත්වය යටතේ අපි අපේ සේවාවල් හැකිතාක් දුරට දුරස්ත ක්‍රමයට ලබා දෙන පැත්තටත් කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ දැන් අපේ වෙබ්සයිට් එක හරහත් තියෙනවා හුඟක් හොඳ රසායන ද්‍රව්‍ය පරිහරණය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලාවක්. ඒක අංක 13ක් තියෙනවා. ඕනෑම කෙනෙකුට ඒක ඒ කෝස් එකට සම්බන්ධ වෙලා කරලා සහතිකයක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම අපි මේ දැනට මේ අවුරුද්ද තුළ වරින් වර මේ දුරස්ථ ක්‍රමයට මේ පුහුණු කිරීම පාඨමාලාව පවත්වන්න කටයුතු කළා. ඒ වගේම අනිකුත් දේවලුත් අපි ඒ තත්ත්වයට ගැලපෙන ආකාරයට ලබා දෙනවා. ඒ වගේම ඉදිරියේදී දැන් මේ සම්මාන උළෙල දැන් අපි සැප්තැම්බර් 30 දක්වා කර්මාන්ත ශාලාවලට අයදුම් කරන්න පුළුවන්. ඒකෙදිත් අපි බලාපොරොත්තු වෙනවා මේ තියෙන අලුත් තත්ත්වය තුළ ඒකට ගැළපෙන ආකාරයට මේ ඇගයීම් කටයුතු ටික කරගෙන ගිහිල්ලා කර්මාන්ත ශාලාවලට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඒකම සඳහන් කරන්න කැමති. අපි ඉදිරියේදිත් දැනටත් ඔය ඒ වගේ මේ ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සහයෝග පිළිබඳව අවධානයෙන් ඉඳලා අපි ඒ සඳහා ව්‍යාපෘතියට යෝජනා ඉදිරිපත් කිරීම තුළින් තවදුරටත් මේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න අපි දිගින් දිගටම කටයුතු කරනවා. දැනට අපි පටන් ගත්ත ව්‍යාපෘතියක් තියෙනවා මේ යුරෝප සංගමයේ ආධාර යටතේ. දැන්ට අවුරුද්දක් පමණ ගතලා තියෙන ඉදිරි අවුරුදු 3 අපි දැන් ඇත්තටම මේ අපේ මේ නැව නිසා හානියට පත් වුණ කලාපයේ කර්මාන්ත ශාලා 80කට මේ අපිට මේ පිවිතුරු නිෂ්පාදනය තුලින් ඒගොල්ලන්ගේ தত্ত্বය වැඩි දියුණු කළා මේ සහයෝගය දෙන්න හැකියාව තියෙන. ඇත්තටම මේකට අපි මේ කලාපය තෝරා ගැනීම සිද්ධ වුණේ මේ නැවේ සිද්ධිය ඇති වෙන්න කලින්. මොකද ඒකට හේතු වුණේ මේ ඒ කලාපය අඳුනගත්ත මාලදිවයිනේ ලංකාවේ සහ මේ ඉන්දියාවේ ඔය මේ එක ජාලයක් හැටියට ඒ යටතේ අපිට පුත්තලම ඉඳලා හම්බන්තොට දක්වා තියෙන මුහුදුව බඩ ප්‍රදේශයේ තියෙන ව්‍යාපාරික සහ කර්මාන්ත ආයතන 60කට 80කට තමයි අපි මේ සහාය ලබා දෙන්නේ ඉදිරි අවුරුදු 3. ඒ වගේම මේ
අපි තව අර ජාත්‍යන්තර මට්ටමේ පුහුණු වැඩසටහනක් ආසියාවට ලැබුණා. ඒකත් රටවල් තුනකට ඒකත් ලබා ගන්න අපිට හැකියාව ලැබුණා. ඒක අපි පටන් ගන්නවා මේ මාසේ 30 වෙනිදා. ඒ යටතේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් විශේෂයෙන්ම අපි ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා රජයේ සම්බන්ධ ආයතනවල රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන අයට. අපිට 8 දෙනෙක් විතර පුහුණු කරන්න පුළුවන් ඒකේ මේ පුහුණු කරුවන් වශයෙන්. ඊට පස්සේ එයාගේ සහයෝගය ඇතිව ඒ ව්‍යාපෘතියේම ආධාරය යටතේ කර්මාන්ත ශාලා සහ අනිකුත් ආයතනවලට ඒ දැනුම ලබා දෙනවා. එතකොට ඒක නවීනතම දැනුම. ඉතින් ඒ වගේ වැඩසටහන් රාශියක් ඉදිරියටත් අපි ඊටාම ප්‍රබලව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අදයි අපි කතා කළේ අද ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සහ එහි කාර්යයන් පිළිබඳව. මම හිතන්නේ මේ කාලයට කාලෝචිත ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. වසර 19ක විතර ඉතිහාසයක් තිබුණත් දැන් වර්තමානයේදී මේ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ කාර්යභාරය විශේෂයෙන්ම සම්පත් පරිහරණය, දේශීය දේවල් පිළිබඳව කතා බහ කරන, මේ පරිසර හානිය පිළිබඳව කතා බහ කරන කාලයක මේ ආයතනයේ කටයුතු ඉතාමත්ම වැදගත් වෙනවා. ඔවුන් ඒ සඳහා දෙවැන්ත වැඩ කොටසක් සිදු කරන බවත් අද කතා බහ කළා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අද මැදිරියට පැමිණි ජාතික පිවිතුරු මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර මහත්මයා අපිට හිමිනි සුභවන්ත වෙනවා. ඒ වගේම ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි සමන්ත කුමාරසේන මහත්මයාත් අපිට හිමිනි සුභවන්ත වෙනවා. මේ පිළිබඳව දැනුවත් කරන්නට අපිත් සමගින් එකතු වීම පිළිබඳව. ඒ සමගින් ආයුබෝවන් සුබ දවසක් තුලින් අද අපි සමුගන්ත්‍රය සූදානම් වන්නේ හැමදාමත් වගේ වැඩසටහනක් අවසානයේදී අපි මේ දවස්වල මතක් කරන කාරණේ තමයි සෞඛ්‍යංශ ලබා දීලා තියෙන උපදෙස් පිළිපදින්න කියන කාරණේ. කොවිඩ් වසංගත තත්ත්වයේ ඩෙල්ටා ප්‍රභේදයේ රට පුරා පැතිර යාමේ තත්ත්වයක් උත්සන්න වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් නිරන්තරයෙන්ම මතකයේ තබා ගන්න කියන කාරණේ මතක් කරමින් ආයුබෝවන් සුබ දවසක් තුලින් අදට සමුගන්වා. හෙටත් හමු වෙමේ බලාපොරොත්තු වෙන ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් සුබ දවසක් ආයුබෝවන්.